අපි විශේෂයෙන් දකින්න ඕනේ මේ ලෝකේ කියන මේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ සිතත් ගතත්. එතකොට ගත කියන්නේ මේ රූප. මේ රූප මොනවද කියලා බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලන්න පුළුවන් කොටස් වශයෙන් 32ක් තියෙනවා කියලා දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ කොටස් තුල මොනවද තියෙන්නේ? එහෙම නැත්නම් මුළු ශරීරයේම මොකද්ද? මොනවෙන්ද ඇදිලා තියෙන්නේ කියලා දකින්න ඕනේ. ඒක රූප දැක්කේ නැත්නම් රූප පරිච්ඡේද වෙන්නේ නැහැ. රූප පරිග්‍රහය ලැබෙන්නේ. ඒක විපස්සනා ඥානය. එතකොට නාම හිතට එන සිතුවිලි සිතත් ඒ සිතුවිලට අනුරූපව පහළ වෙන සිතුවිලි තියෙනවා. කුසල කුසල් වශයෙන්. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, මතක, සංකල්පන. මේවා එනකොට ඒකම ඒ සිතුවිලි පහළ වෙනවා. ඒවා දැකගන්න තමන්ගේ වශයෙන් නොගෙන ඒවා ඒහේ හැටියට දැකගැනීමට හැකියාව ඇති වෙන්නේ විපස්සනා. එහෙම දැක්කොත් තමයි ඒවා නැති වෙන හැටි දකින්නේ. ඒවා මොකද්ද වෙන්නේ? කොයි දෙයක්වත් පවතින්නේ නැහැ නිශ්චයයක්. ඇති වුණා නැති වුණා. බොහොම සුළු වෙලාවයි ඒවා පවතින්නේ. අන්නේ රූපයක් නම් චිත්තක්ෂණ 17ක් තරම් කල් පවතින. මොකද මේ රූපය දැන් චක්කු ප්‍රසාදයේ ගත්තොත් චක්කු ප්‍රසාදයෙන් අනේ රූපය ඒ චිත්තක්ෂණ 17ක් තුලදී සිතුවිලි කර්මය නිමා කරන්නට සිත ඒක තේරුම් ගන්නට යන කාලේ නිම වෙන කල්ලා රූපේ තියෙන. ඒ නිසා චිත්තක්ෂණ 17ක්ගේ රූපේ පවතින. ඉතින් මේවා සමාධිය යන්තම් තියෙනවා නම් ටිකක් දැනෙන. සමාධිය හොඳට තියෙනවා නම් ගැඹුරුින් දැන. ඒ නිසා විපස්සනා වේම අරමුණේම හිත යොදාගෙන මෙනෙහි කිරීමනොත් යම් විදියකට සිත නැගෙනවා. සමාධි කියන්නේ ඒ වෙලාවේදී හිත පැවතීම. ඒකත් සමතයක්. ඒ සමතය හැබැයි දුර්වල සමතයක්. මොකද මේ විපස්සනා අරමුණේ මේ ඒ රූපේ ඒ සිතුවිල්ලේම හිත යොමු කිරීම. ඉතින් බොහොම වීර්යයක් වන අනිත් සිතුවිලි ඇවිෙන එක වළක්ව ගන්න. එනස විපස්සනාව කියන්නේ විශේෂින් නාම රූප ආදී දැකීමත් ඒ වායේ Nirodha ආදී දැකීම. සති පဋාණ භාවනාවෙන් ආනාපාන මෛත්‍රී අසුබවැනි භාවනාවලින් පමණක් නිවන් දැකිය නොහැකිද? මොකද්ද? ආනාපාන භාවනාවෙන් තොරව මෛත්‍රී අසුබවැනි භාවනාවලින් පමණක් නිවන් දැකිය හැකිද? අනේ පුළුවන්. මෛත්‍රී භාවනාවෙනුත් පුළුවන්. සමාධිය ලැබෙනවනේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධානයේ, ဒုတိය ධානයේ, චතුත්ථ ධානයේ වශයෙන් වශී කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රථම ධානයේ විතරක් ලබාගත්තු කෙනා ඒ සෑහීමකටපත් වෙනවා නම් ඒ ධානයෙන් නැගී ඉඳලා ඔබට පුළුවන් ඒ ධාන අංග මෙනෙහි කරන්න විපස්සනා වශයෙන්. ඒ නිසා නාම කර්මස්ථානෙන් එයා පටන් ගන්න. එතකොට අසුභ කර්මස්ථානයේ තියෙනවා. අසුභ කියනකොට අපේ ශරීරයේ කොටසත් අසුභ. මේ අසුභ අපිට කොටස් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. යම්කිසි කෙනෙක් තැම්පත්ව වාඩි වෙලා මේ අසුභ කොටස් ටික තමන් දන්නවා, දැකලා පුරුදුයි. එතකොට මේ කේසා කියනකොට අපිට මතකයිනේ කේස් වලට හිත යොමු කරනවා. ලෝමා, නකා, නියපොතු, දන්තා පිටින් තියෙන්නේ. එතකොට ওই විදිහට ඒ රූපයට ඒ තැනට හිත යොමු කරමින් අපි භාවනාවේ යෙදෙනවා නම් මුලදී තේරෙයි මේක මහ කරදරයක්, හැමතැනම හිත දුවනවා ඇඟ පුරාම කියලා. නමුත් මේ විදිහට අපි තෝරගෙන කරගෙන කරගෙන යද්දි මේක වැටෙනවා මේ රාමුව. ඊට පස්සේ බාහිරට හිත විලියන්නේ නැතුව මේ අසුභයේම හිත පවතින කොටස්වල. ඒ කොටස්වලම හිත පවතින්නේ පවතින තමන්ට රූපයක් වශයෙන් දැසින් දකිනවා වශයෙන් මේ රූපය පහළ වෙනවා. අසුභේ. එතකොට මන්සං කියනකොට මසක් දකින්නේ. අට්ටි කියනකොට අට්ටියක් දකින්නේ. මුලදී ඡායා ඡායා වශයෙන් යන්තම් පේනින්ද පටන් ගනි. මෙහෙම කරගෙන යනකොට කොටස් 32ම දැන් පේනින්නේ මොනවද? කොටස් ගොඩක්. මමෙක් නෙවෙයි. ඉතින් එයාටත් පුළුවන් ඒක අසුභ කර්මස්ථානයේ කොටස් වශයෙන් දැක්කට එයාට බෑ අර්පණා සමාධියට යන්න. එයා ඒක පටික්කුල සංඥාවට පෙරළුවොත් මේක අන්න පුළුවන් වෙනවා. එයාට ප්‍රථම ධානයක් ලබන්නේ. එයින් එයාට යන්න බෑ. ඒ නිසා ඒකත් හොඳයි.
නිසා මේ භාවනා වලින් බුද්ධානුසති ධම්මානුසති සංඝානුසති මේ ඕනෙහිකින් පුළුවන් සමාධියට යන්නයි මේවා අපි යොදා. දස්සනේන පහතබ්බ භාවනා පහතබ්බ අතර වෙනස මොකක්ද? මේ දර්ශනේන පහතබ්බා කියනවා නම් සබ්බාසු සූත්‍රයේදී සඳහන් වෙන්නේ සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය. ඒ කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කරන සෝවාන් මාර්ගයෙන් අපි සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා. දර්ශනය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනා පහතබ්බා කිව්වහම මේකත් අර සමාධියකට ගිහිල් ඒ සමාධිය තුළින් මේ නාම රූප ආදී පරිච්ඡේද පච්චේ පරිග්ගහ පටිච්ච සමුප්පාදේ සම්මර්සනේ අනිච්ච දුක්ඛ අනාත්ම ඒවා උද්‍යබ්බය ඇතිවීම නැතිවීම බංග කඩා වැටීම බය බයතුප්පට්ට ආදීන මේවා දැක දැකා මේ ඥාන වශයෙන් යන තියෙන ගමනක් මිසක් සෝවාන් වෙන්න බෑ නැතු. එනිසා දර්ශනා පහතබ්බා කියනකොට සමහර අය හිතනවා භාවනා නොකර මේක දකින්න පුළුවන් දෙයක් බලාගෙන ඉන්නකොට කියලා. එහෙම දෙයක් නෙමේ බුදුරයන් වහන්සේ මේ ධර්මයේ සඳහන් කරන සෑම වචනයකටම අර්ථ දෙන්න බෑ. මොකද සමහර වචන තියෙනවා දැන් බලන්න චක්කුං උදපාදී ඥානං උදපාදී විඥා උදපාදී පඤ්ඤා උදපාදී ආලෝකෝ උදපාදී චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ඔක්කොම නුවණ ආලෝකෝ උදපාදී දීප චක්කුස. ඉතින් මේ නිසා මේ හැම එකටම දෙන්න බෑ. ඊළඟට මේ දර්ශනා පහතබ්බා කියලා කියන මොකද නිබ්බාණං පුසති නිර්වාණය ස්පර්ශ කරනවා කියලා කියන්නේ සෝවාන් වෙනකොට. ප්‍රථම වාසයේ නිර්වාණය ස්පර්ශ කිරීමක් කරෙන්නේ මනසින්. ඒ නිසා කියනවා නිබ්බාණං පුසති කියලා සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට කො මේ සෝවාන් මාර්ගයේ එත සෝවාන් වුණේ එදා එතන ස්පර්ශ කරලා. මෙතන කියනවා දර්ශනය. මේ ඔක්කොම පර්යාය වචන. ඊළඟට භාවනා පහතබ්බා කියනකොට සබ්බාසෝ සූත්‍රයේ තියෙන බොජ්ජංග පිළිබඳ. එතකොට මේ තව සූත්‍රයක් තියෙනවා සංවර පහාන සූත්‍රය කියලා. මේ සංවර පහාන සූත්‍රයේ තියෙනවා සඳහන් වෙනවා භාවනා පහාන කියලා. ඒ භාවනා පහාන කියන්නේ මොකක්ද? බොජ්ජංග දැකීම. එතකොට සබ්බාසව සූත්‍රයේ තියෙන භාවනා පහතබ්බා කියලා සත්ත බොජ්ජංග ගැන. ඒ නිසා මේ දෙකම සඳහන් වෙනවා මේ සූත්‍ර ගණනාවක විවිධ නම් වලින්. ඒක මතකයි. දැන් මේ බලන්න. සංවර ප්‍රධාන සූත්‍රේ. චත්තාරිමානි භික්ඛවේ ප්‍රධානානි කතමානි චත්තාරි. මේ ප්‍රධාන කියන්නේ වීර්ය. වීරිය හතරක් තියෙනවා. වීර සංවර ප්‍රධාන. සංවර ප්‍රධානයේ වීරයෙන් සංවර වීම. සංවර ප්‍රධාන කතමානි චත්තාරි මොනවද ඒ හතර? සංවර ප්‍රධාන. මේ සංවර ප්‍රධාන කියලා කියන්නේ අපි දැන් කියවනේ ඉන්ද්‍රිය සංවරයක් ගැන. දැන් මේ සූත්‍රයේ කිව්ව ඉන්ද්‍රිය සංවරය ගැන. මේ කිව්වේ මොනවාද සූත්‍රේ? තප සූත්‍රේ. තප සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන සඳහන් කළා. දැන් මෙතන කියනවා සංවර ප්‍රධානං කියන සූත්‍රයේ කොහොමද කියන්නේ? කතමංච භික්කවේ සංවර ප්‍රධානං ඉද භික්කවේ භික්ඛු චක්කුණා රූපං දිස්වා නනිමිත්ත ගායේ හෝති නානුබංජනක් ගායේ අරකමනේ. ඊළඟට කියනවා බුදුරජාන් වහන්සේම පහන ප්‍රධානං. මොකද්ද මේ පහන? කතමංච භික්කවේ පහන ප්‍රධානං ඉද භික්කවේ භික්ඛු uppannං කාමිතක්කං නාදිවාසේති පජාති විනෝදි බෙන්ති කරෝති අනභවං ගමී. මේක නේද සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ? සබ්බාසෝ සූත්‍රයේ තියෙනවා විනෝදනා පහතබ්බා කියලා. uppannං කාමිතක්කං නාදිවාසේති පජාති විනෝදේති බෙන්ති කරෝති අනභවං ගමීති කියලා සබ්බාසෝ සූත්‍රෙත් කියන්නේ මේක. දැන් මෙතන කියනවා එතන භාවනා පහතබ්බා. එතන කියන්නේ මොකද්ද?
අදිවාසන අපහතබ්බ විනෝදන අපහතබ්බ විනෝදන අපහතබ්බ දැන් මෙතන කියන්නේ පහන සංවර ප්‍රධාන පහන ප්‍රධාන ඊළඟට කියනවා භාවනා ප්‍රධාන ඔන්න බලන්න කතමංච බීක්කවේ භාවනා ප්‍රධානං ඉද බීක්කවේ බික්කු සති සම්බොජ්ජංගා භාවේති විවිච්ඡේ විවේක නිස්සිතං විරාග නිස්සිතං උස්සග්ග පරිණාම දැන් මේ සූත්‍රයේ බුදුරයන් වහන්සේ මේ සත්ත බොජ්ජංගයේ පිළිබඳවම කියනවා ප්‍රධානයක් ඇටියෙද සංවර ප්‍රධාන පහන ප්‍රධාන භාවනා ප්‍රධානයේ ඇටියෙද මේකම තමයි සබ්බාසෝ සූත්‍රයේ කියන්නේ භාවනා පහතබ්බා කියන දැන් මෙතන කියන්නේ වීරියක් ඇටියෙද ඉතින් ඒ නිසා පිනතුනි මේ තව එකක් තියෙනවා මේ බලන්න කතමංච බික්කේ අනුරක්කන ප්‍රධානම් අන්තිමට දෙන්නේ අනුරක්කන ප්‍රධානම් හතරවෙනි එක ඒ කියනවා ඉද බික්කේ බික්කු උප්පන්නම් බද්දකම් සමාධි නිමිත්තං අනුරක්කති අට්ටික සංඤං පුලවක සංඤං විනීලක සංඤං විපුප්පජක සංඤං විචිත්තක සංඤං උද්දුමාතක සංඤං දැන් මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ අනුරක්කන ප්‍රධානම් ආරක්ෂා කිරීමේ වීරියක් මේක ප්‍රධාන වීරියක් මොකද්ද කරන්නේ බද්දකම් සමාධි නිමිත්තං අනුරක්කති මේ යහපත් වූ සමාධි නිමිති උප්පන්නං බද්දකම් සමාධි නිමිත්තං අනුරක්කති උපන්නා වූ මේ යහපත් වූ සමාධි නිමිත්ත ආරක්ෂා කරයි මොකද්ද මේ අට්ටික සංඥා ඇට පිළිබඳ සංඥාව තමයි නිමිත්ත පුලවක සංඥා පණුවන් ගැසූ මල සිරුර විනීලක සංඥා නිල් පාට වුණු මල සිරුර විපුප්පජක සංඥා ඕජාව වැగిරෙනම සිරුර සංඥාව මේ ඒ සිරුරෙන්ගත්තු සංඥාව විචිත්තක සංඥා කෑලි කෙල්ලගිය මල සිරුර සංඥා උද්දුමාතක සංඥා ඉදිමුණු සංඥා දැන් බලන්න උද්දුමාතක කියන්න ඕනේ මුලින්නේ නමුත් බුදුරජාණන් වහන්සේ උද්දුමාතක කිව්වේ මෙතන අන්තිමට කෑලි කැඩිලා හැරෝ වගිරලා ඇට සැකිල්ල මත වුණාට පස්සේදි මිනිහ ඉදිමෙන්නේ දැන් මේක ගත්තොත් කවුරු හරි කියයි ආ මේ උද්දුමාතක කියලා තියෙන්නේ අන්තිමට එහෙනම් මිනිහ ඉදිමෙන්නේ අන්තිමට ඇට සැකිල්ල ඉස්සෙල්ල මත වෙනා අට්ටික සංඥා ඊළඟට පණුව ඊළඟට නිල් පාට වෙන්නේ ඊළඟටයි ඕජාව වෙගිරෙන්නේ ඊළඟටයි කැඩෙන්නේ අන්තිමටයි ඉදිමෙන්නේ කියලා කිව්වා ඒ නිසා පින්නතුනි මේ සූත්‍රවල තියෙන වචනේ පිටිපස්සෙන් යන එක සුදුසු නැහැ. ලස්සනේන පහළ භවන වෙනස. ඒකයි වෙනස. මේ ඔක්කොම භාවනා කරන්න ඕනේ. සීලය හා වෘත අතර වෙනස. ඔව් සීලය කියන්නේ අපි සමාදන් වෙනවා සීලය පංචශීලය. මේ පංචශීලයත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සීලයක්. ඊළඟ රාජී වට්ටමක සීලය මෙවා සීලය සාමනීර සීලය දස සීලය තෝරසේ කියාත පහක් තියෙනවා උන්වහන්සේලාට තව අමතරව උපසම්පදා භික්ෂුන් වහන්සේලා රකින්න සීල් වලින් 75ක් වෙනම රකින්න ඕනේ ඊළඟට පාතිමොක්ක සංවර සීලයට ගොඩක් තියෙනවා නව කෝටි සහස්ස කියලායි කියන්නේ ගාන මන් දන්නේ කීයක් තියෙනවද කියලා ඊළඟට වෘත කියන්නේ ගෝවෘත අජවුත ඒ කියන්නේ සත්තු හැටියට හැසිරෙන. සමහර අය බල්ලන් හැටියට හැසිරෙනවා. බිමට දාපුවාම විතරයි ආහාර ගන්න. ගවයන් විදියට ඒ වගේම ඒගොල්ලෝ ඉන්නේ විදියට සැතපෙන්නේ විදියට ඉතින් බුදුරජාන් වහන්සේ ඒ අයට කිව්වා ඒ අය ගිහින් ඇහුවා බුදුරජාන් වහන්සේගෙන්. භාග්‍යවතුන් වහන්සේ දෙන්නේ ගිහින් අහනවා මේ අපි දෙන්න මෙහෙමයි මේ මගේ මිත්‍රයා මෙන්න මේ විදිය වෘත්තයක් රකින්නේ මං හිතන්නේ සුනක වෘත්තයක් ඉන්සා මියා මරණයෙන් පස්සේ මියා කොහෙද සුගතියක උපදින්නේ කියලා ඇහුවා. බල්ලෙක් කියලා උපදිනවා කිව්වා. ඉතින් අරයට කිව්වා ඒ කොණෙක් කියලා උපදිනවා කියලා. ඉතින් ඒ නිසා මේ වෘත කියන්නේ එක එක ආකාරයට ශරීරයට දුක් දෙන වෘත. ඒකයි මේ සූත්‍රයේ කියන්නේ මේ තපනීය සූත්‍රයේ කියන්නේ තමන් කයට විවද දෙන්නෙත් නැතුව අනුන්ටවත් දෙන්නෙත් නැතුව සීලයක් සමාදන් වෙලා ඉන්ද්‍රිය සංවරය කරගෙන ඒ වගේම සති සම්පජන්‍යයේ වඩමින් තමන්ගේ ප්‍රධාන කර්මස්ථානයට යොමු වෙන එක තමයි ඒ කියන්නේ. ප්‍රපංචක යන මොනවා? ප්‍රපංචක. ප්‍රපංච. ඒ කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ අපි ඇත්තක් නැත්තක් හේතුවක් හරියට නොදැන අපි මඤ්ඤණාවක් කරනවා මෙහෙම මෙහෙම වෙන්න ඇති මේක නිසා මෙහෙම වෙන්න ඇති කියලා අපේ පුරුද්ද ඒක තමයි යම්සි දෙයක් සිදු වුනහම
ඒ දේ යථා තත්ත්වයේ දකින්ට අසන්ට පෙර අපේ දේ මොකද්ද මේක මෙහෙම වෙන්න ඇති මෙහෙම නිසා වෙන්න ඇති මේ ආදී වශයෙන් අපි සිතුවිලි මවනවා මේවා තමයි ප්‍රපඤ්ඤ නිස්සාර දේව ආනාපාන සතිය අතිසියුම් වී ජීවිකොස් කය වේදනා සංඥා නැති තත්ත්වයේ ඊතා සෑල්සුවෙන් පවතින අවස්ථාවටද නිරාමිස සුවය කියන්නේ ඒකත් නිරාමිස සුවයක් තමයි සමාධි සුවේ නිරාමිසයි නමුත් ඒක අදුක්කම සුඛ වේදනාව ඒ කියන්නේ අදුක්කම සුඛ නෙමෙයි නිදුක් භාව පරම කොටගත් සුඛයක් සංසිඳීමේ සුඛයක් ඒ නිසා ඒක නිරාමිස සුඛයක් සමාධිය විසිනුත් නිරාමිස සුඛය ලබා දෙනවා මොකද අපිට මේකට ආමිසේ ප්‍රතිලාභයක් මේකෙන් අපිට ලැබෙන්නේ සීලය නිසා අපිට ලැබෙන්නේ මේ සමාධිය සෑල්ලු බව ඒ නිසා මේක නිරාමිසයි අනිමිත් සමාධියකදී ඇතිවන සුවේ බිඳී යාමට හේතු විය හැකි විඥානය විඥානයේ අවස්ථා විස්තර කර දෙනු ලැබේ අනිමිත් සමාධියකදී ඇතිවන මේ සුවේ බිඳී යාමට හේතු වේ ඒත් අනිමිත් සමාධියක ඉන්නකොට ඒකේ තියෙන ඒකාග්‍රතාවය Tamanට රැකගන්න බැරුව යනවා ඒක මොකද හේතුව මොන දේ වුණත් යම් වෙලාවක් පවතිනකොට ඒ සමාධි ශක්තිය දුර්වල වෙනකොට ඒක බිඳිලා අපි අර්පණා සමාධියකට ගියත් අර්පණා සමාධියේ වශී කරගෙන Taman ඒක නැත්තම් ඒ සමාධියෙන් යම් වෙලාවක් පැවතිලා මිදෙන අපි විපස්සනා කරගෙන යනකොට විපස්සනාවේදී හොඳට විපස්සනා කෙරීගෙන ගිහිල්ලා යම් වෙලාවකදී ටික දුර්වල වෙන්න ගන්න. දුර්වල වෙලා බිඳිලා. ඊළඟට වෙන්නේ මොකද්ද? එපා වෙන්නේ. කොච්චර උත්සාහ කළත් නැවතෙන්න බෑ ඉතින්. හේතුව ඇත්ත වශයෙන් ඒක වෙන්නේ තමන්ගේ ශක්තිය දුර්වල වෙලා කායික මානසික දෙකම දුර්වල වෙනවා. මොකද කායික දුර්වල වීම එන්නේ එක දිගට විපස්සනාවේ යෙදෙනකොට මේක සිදුවෙන දෙයක්. අපේ බුදුරජාන් වහන්සේම අපි ගිය සැරෙත් මේක මතක් කරලා දුන්නා. වජ්‍රාසනයේ බුදු වෙන්න උත්සාහ කරද්දී බුදුරජාන් වහන්සේ එතෙන් දික්කලේ විපස්සනාව දන්නේ මොකද්ද? එහෙම නැත්නම් කොයි විදිහටද නිවන් දකි බුද්ධත්වය ලබා ගන්න කියන එක හරි අවබෝධයක් නැතුව සොයන වෙලාව. ඒ නිසා බුදුරජාන් වහන්සේ සිත දිහා බලාගෙන හිටියා. සිතේ ඇතිවෙන ව්‍යාපාදය ඇතිනෝ ඒ වගේම අභිජ්ජාව කියන්නේ විෂම ලෝභයේ තෘෂ්ණාව ඇතිවෙනෝ මේක දැක්කා මේක දැකලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේක දෙකට බෙදන්න ඕනේ මොකද වෙලාවකට අභිජ්ජාව ඇතිනෝ වෙලාවකට ඒක අනිත් පැත්තේ ඒක විගත අභිජ්ජාව ඒ කියන්නේ විෂම ලෝභය නැතුව පේනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ අභිජ්ජාව කියන එක දැකලා ඒක ගැන හිත හිතා ඒක ආදීනව මෙනෙහි කරලා එක නැති කළා. ව්‍යාපාදී ඇතින කොටත් මෙහෙම නැති කළා. මෙහෙම නැති කරගෙන යනකොට අනබිජ්ජා අභ්‍යාපාදා කියන තත්වයට විතර්ක පහළ වුණා. දැන් අබිජ්ජා කියන එකයි ව්‍යාපාදයක පැත්තකට දැම්මා. අනබිජ්ජා අභ්‍යාපාදා කියන සිතුවිලි අනිත් පැත්තට දාලා ගොඩවල් දෙකක් ගලා දෙදා විතක්ක සූත්‍රය කියන්නේ ඒකට. එහෙම කරගෙන යනකොට සිතේ අර කෙලෙස් ස්වභාවයේ අඩු වෙනකොට අර තිබේ හිතේ තිබිච්ච බය ගැති ඔක්කොම දුර වුණා. දැන් දුර වෙලා මෙහෙම ටිකක් වෙලා තව තව ඉඳින්ද වඩ වඩාත් මේ විදිහට මනසකාරය කරද්දී බුදුන් වහන්සේගේ කායික විඩා වැති වුණා. කායික විඩා වැතිලා ක්ලාන්තිය හැදෙන්න ගියා. අන්න එතෙන්දි බුදුරජාන් වහන්සේ කල්පනා කළා මා දැන් කුමක් කළ යුතුද? එතෙන්දි දැනගත්තා මේ විදිහට විපස්සනා කළොත් මං ක්ලාන්තිය හැරිලා වැටෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ විපස්සනාවෙන් අයින් වෙලා සමතේට හිත යොමු කළා අජ්ජත් අධ්‍යාත්මෙහි සමතේ පිහිට පිහිටෙවවා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ පිහිටෝලා ගත්තේ මොකද්ද? ආනාපාන සතිය කුඩා කාලයේ තමන්ට පුරුදු. ඒ අරගෙන චතුත් ධානය දක්වා ගියා. ඒ චතුත් ධානය නැගිටලා දැන් වහන්සේ කලේ බුද්ධේ නිවාසස්තුන සිත ඥානයත් දිබ්බ චක්කු ඥානයත් වඩාගෙන
ආසවක්ෂේකර ඥානයෙන් බුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා පේනවා යම් සිදියා දිගටම කරද්දී ඒ තුල ගැළී සිටීම නිසාම ඒ දුර්වල වෙන අවස්ථාවක් වෙන ඉඹින්නේ. එතකොට ආනාපාන සතිය ඔස්සේ සංඛාර උපේක්ඛා සමාධියටපත් වූ විට ඉන් ඉදිරියට යන්නේ කෙසේදයි පහදෙනු දෙනු ලැබි. ආනාපාන සතියේ පවත්වමින් ඒ තුලම තමන්ගේ හිත පවත්වමින් සංඛාර උපේක්ඛාවටපත් වුණා කියන්නේ එක්තරා විදියක ගැඹුරු සමාධියකටපත් වීම. එහෙමපත් වුණාම හිත ඊටාම සාන්තයි, බොහොම ඒකාග්‍රතාවයක තියෙනවා. නමුත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මාර්ගඵල ලැබුවා කියලා නොමග යන අවස්ථා තියෙනවා. නමුත් මේ වෙලාවට එහෙම සාන්තව සංසුන්ව පවතින. එයින් එහාට යන්න බෑ. බොහෝ අය ඉන්නවා මේ தත්වෙටපත් වෙච්ච අය, බොහෝ කියන්නේ ගණනාවක් හමු වෙලා තියෙනවා. එතනින් එහාට යන්න බැරුව අහනවා ඇයි මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම පැවතිලා සෑම ආසනෙම මේ தත්වෙටපත් වෙනවා. මේකට හේතුව විනිවිද යාමේ තරම් ශක්තිමත් සමාධියක් නැතිකම. ඒ නිසා මේ යෝගාවචරයාට සමාධි වශයෙන් අර්පණා සමාධි පුහුණුවක් තියෙනවා නම් තමන් මේ විපස්සනාවට යන්න පෙර ඒ අර්පණා සමාධියට සමවැදිලා විනාඩි ගණනක් ඉඳලා ඒ සමාධිය උච්චම සමාධිය දැන් චතුත්ථ ධානයටපත් වෙච්ච කෙනා නම් කෙලින්ම චතුත්ථ ධානයට අදිෂ්ඨාන කරලා ඒ සමාධියටපත් වෙලා යම් වෙලාවක් විනාඩි 10ක් 15ක් පමණ අදිෂ්ඨාන පූර්වකව ඉඳලා ඒ නැගී හිටියට පස්සේ සිත යොමු කරනවා නැවතත් අර ආනාපානයට අර විදිහට. එවලේ අපි බලාපොරොත්තු වෙනවා අර ගැඹුරු සමාධියෙන් විපස්සනාව දිගටම කරගෙන. එහෙම ගියොත් වරක් දෙකක් තුනක් කරනකොට ඔතනින් එහාට පණි. සබ බුදුරයන් වහන්සේගේ අවවාදේ ඔබ යම් තැනකට ගිහින් නතර වුණා. ඒ නතර වෙච්ච තැන ඉදිරියට යන්න බැරි නම් නැවත ඔබේ සමාධිය දියුණු කරන්න. මෙන්න මේකෙදි තමයි අර බුදුරයන් වහන්සේ දේශනා කරන එක් තැනක පුද්ගලයෝ දෙන්නේ ගැන. එක පුද්ගලයෙකුට තියෙනවා චේතෝ සමතේ තියෙන. අජත්තං චේතෝ සමතං. අනිත් එක්කෙනාට තියෙනවා අදිපඤ්ඤා ධම්ම විපස්සන. අදිපඤ්ඤා ධම්ම විපස්සනාව එක්කෙනෙකුට තියෙනවා එක්කෙනෙකුට චේතෝ සමතේ තියෙන. මේ දෙන්නට කියනවා බුදුරයන් වහන්සේ මෙහෙම ඔබට චේතෝ සමතය තියෙනවා නම් ඔබ අදිපඤ්ඤා ධම්ම විපස්සනාව දැන් කරන්න. ඔබට අදිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා නම් දැන් ඔබ චේතෝ සමතේ කරන්න. තාම මේ අදිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන්නේ උද්‍යබ්බේ ඥානෙට මෙහා වගේ තැනක්. ඒ කියන්නේ සම්මර්සන ඥානෙ කෙරවල වාගේ. හේතුව විපස්සනාවේ ආසවක්ෂයේ පටන් ගන්න බොහෝ විට භංග ඥානයේ සිට. ඒ නිසා කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ මෙතෙක් ආවට ඔබ මේන් එහාට යන්න නම් සමතේ කරන්න. යම්බිසි කෙනෙකුට මේ දෙකම නැත්නම් හිසගිනි ගත්තු කෙනෙක් වගේ වහ වහ මේ දෙකම ඇති කරගන්න කියනවා. ඒ කියන්නේ සමතේ සම්පූර්ණ කරගෙන විපස්සනාවෙත් ඔබ මෙතෙන්ට ආවොත් ඔබට ඊතුරු ටික යන්න පුළුවන්. ඒකයි කාරණේ. මොන ධ්‍යාන නැති බලවත් උපචාර සමාධියකින් සංඛාර උපේක්ඛාවෙන් නිරාමිස සුවයටපත් වූ සිතක් ආර්ය මාර්ගයේ ඥාන දර්ශනයට පත්වන අයුරු පෙන්වා දෙනු මැනවි. උගල් ධ්‍යාන නැති බලවත් උපචාර සමාධියකින් සංඛාර උපේක්ඛාවෙන් නිරාමිස සුවයටපත් වූ සිතක් ආර්ගයේ මාර්ගයට ඥාන දර්ශනයට ඒකට යන්න ආචාර්යන් වහන්සේලාගේ උපදෙස් පිළිපදිනවන්නා කළ යුතු දේ තමයි මෙතනින් එහාට යන්න සමාධිය දියුණු කරගන්න. සමාධිය දියුණු කරගන්නේ නැතුව මෙතනම නවතිනවා නම් අර චේතෝ සමතය දැන් ඔබට අවශ්‍යයි කිව්ව තැනට තමයි ඇවිත් තියෙන්නේ.
ඒ නිසා ඥාන දර්ශනේ දැන් බුදුරජාණන් වහන්සේ සමාධි සූත්‍රය කියන්නේ මොකද්ද? කරුණු හතරක් කියනවා. එකක් තමයි ධික්ඛ ධම්ම සුඛ විහාරය. අනිත් කාණ්‍යය තමයි ඥාන දර්ශනය. තවත් එකක් තමයි සති සම්පජඤ්ඤය. අනිත් කාණ්‍යය තමයි ආසවක්ඛය. මේ හතර තියෙන්නේ. ඒ නිසා මේ ඥාන දර්ශනය ආර්ය මාර්ගයේ ඉදිරියට යන ඕනම කෙනෙකුට වසු කරන අවස්ථාවක් ඥාන දර්ශනේ. ඥාන දර්ශනේ ඔබට ලබන්න ඕනි නම් මෙතෙන්ට බුදුරයන් වහන්සේ යගන්වේ නම් යන්නේ කියලා අර මොකද්ද මේ සමතේ දිනු කරගන්න කියලා. ඉතින් ඥාන දර්ශනේ කියලා ඔබට විශේෂයෙන් ආනාපාන සතිය කරද්දි බෙදලවෙන් කරනවට වඩා ආනාපාන සතිය කරද්දිත් බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙන ඥාන පරම්පරාව. ඒ ඥාන පරම්පරාවේ තමා කියන්නේ ඉහළට එසවෙන ක්‍රමය කියලා තියෙනවනේ. කොහොමද කියලා තියෙන්නේ? අනුලෝම ගෝත්‍රබු කියලා තියෙනව නේද? අන්න ඒ විදිහට හිත ඉස්සරහට නගින්න නම් තමන් වීරියම් කරන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳ තවත් ටිකක් විස්තරයක් අපේ ස්වාමීන් වහන්සේගෙන් අහගන්න. මොකද සුස්ක විපස්සනාව පැත්තෙන් යන්නේ මේක. ධ්‍යාන නැති කියලා තියෙනවා මේක. සහ අහලා බලන්න තව ටිකක් විස්තර. පන්සිල් අටසිල් කාගේ හෝ සමාදන් වී නිතර නිතර අපරීක්ෂාකාරී ගත යුතු බවට ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද? නැතිනම් පසුකාලීන අටුවාවල එන අදහසක්ද? මොකද පන්සිල් අටසිල් කාගෙන් හෝ සමාදන් වී නිතර නිතර ආරක්ෂා කර ගත යුතු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද? නැතිනම් පසුකාලීන අටුවාවල එන අදහසක්. ඇත්තට මේකත් මාත් ඉගෙන ගන්න ඕන. මොකද බුදුරජාන් වහන්සේ පන්සිල් අටසිල් සමාදන් වෙන්න අනුදැන තියෙනවා. එතකොට දැන් සාමණේරයන් වහන්සේ කෙනෙක් කුට සිල් සමාදන් කරවන්න ඕන. Tamanta සිල් ගන්නට බෑ. ඒ නිසා සිල් දීමක් සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන් සිල් දෙමෙයි. සිල් දීමර වගේටම ප්‍රධාන වෙන්නේ මොකද්ද මේ සරණාගමණය. ඒ සරණාගමණයත් එක්කම සිල් අවශ්‍යයි. මොකද සරණාගමණය ගන්න ඕනේ වික්ෂුන් වහන්සේ කෙනෙකුෙන් ගත යුතුයි. Tamanta සමාදන් වෙන්න පුළුවන්. හැබැයි මට නම් හරියට මතක නැහැ මේ දේ කොතනද තියෙන්නේ කියලා දැන්න. ඒ නිසා මේකටත් පිළිතුරක් ඉල්ල ගන්න. මට මතක නැහැ ඔක. ආනාපාන සති සමාධිය යන වචන දෙක. ආනාපාන සති සා ආනාපාන සති සමාධිය යන වචන දෙකෙහි අර්ථය. ඔව් ආනාපාන සති කියන්නේ ඒ ඒ මොහොතට ආනාපානයේ ක්‍රියාවලිය පිළිබඳ සිහිය. ආනාපාන සති සමාධි කියන්නේ එය තුලින් සිතේ පවතින ඒකාග්‍රතාවය. ඒ සමාධිය උපචාර සමාධිය දක්වා යද්දී යම් වෙලාවකදී නොසෙල්වී අරමුණේම පවතින කොටත් සමාධිය. ඒ වගේම මේක උපචාර සමාධියටපත් වුණාමත් සමාධිය. අර්පණාවටපත් වුණාමත් ආනාපාන සති සමාධිය. මේ නිසා ඉතරයි එතන තියෙන වෙනස. සතිය පිහිටවීම සහ සමාධිය පිහිටවීම අතර වෙනස මේකමයි. සතිය පිහිටවීම කියන්නේ සිහිය තමන් කරන දැන් අපි කියව ඉන්ද්‍රිය සංවර. ඒතර ඉන්ද්‍රිය සංවර කරගන්න සති සම්පජන්න සූත්‍රයේ බුදුරජාන් වහන්සේ උගන්වලා තියෙනවා. සති සම්පජන්නේ සති සති සම්පජන්න සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති හිරියොතප්ප. හිරියොතප්පේ සතිය හිරියොතප්ප
සම්පන්නස්ස උපනිද සම්පන්නෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. එතකොට මේ සතිය පිහිටවන්න කියලා තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවරයේ පිළිබඳවත් සතියෙන් තමයි එන්නේ. ඒ වගේම අපි සති සම්පජන්‍ය කියලා අපි කිව්ව යනකොට එනකොට කරන ඒකත් සිහිය පිහිටවන්න. ඒ වගේම ආනාපානෙට අපි වාඩි වුණාමත් සිහිය පිහිටවන්න ඕන. එතකොට සිහිත පිහිටවීම සහ සමාධිය කියන්නේ සිත අපි පිහිටවනවා කියන්නේ අපි නගා හිටවනවා සිත අරමුණේ. සමහර විට පිහිටියාට ඒක බැහැර වෙන්න පුළුවන්. අපි බැහැර වෙන්න බැහැඳ වෙන්න සීත නැවත නගලා හිටලා පිහිටවනවා. අපි ඒක හිත පවත්වනවා. ඒක සීර පිහිටවීම. නම් සමාධිය කියන්නේ පිහිට වූ සිත බැහැර නොගින් පැවතීම. පංච උපාදානස්කන්ධේ හට ගැනීම. සමුදය හා නිරෝධය පිළිබඳව පැහැදිලි කර දෙමින් ගෞරවණීය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට රූප හැම මොහොතකම හට ගන්නවා. එතකොට සමුදය කියලා කියන්නේ ඒක හට ගැනීමේ හේතුව. එහෙම නැත්නම් හට ගැනීම සමුදය. නිරෝධය කියන්නේ බැහැරවීම. ඒ කියන්නේ කඩා වැටීම, බිඳීම, විසිරීම, නිරුද්ධ වීම. එතකොට මේක සාමාන්‍ය ස්වභාවය නම් අපේ කර්මයේ නිසා, අතීත කර්මයේ නිසා මේ මොහොතේ අතෝරක් නැතුව අපේ ශරීරයේ රූප පහළ වෙනවා. ඒ පහළ වෙන රූප එක්තරා එක් ක්ෂණයකින් බිඳිලා යනවා. ඒකට අනුරූපීව තව රූප පහළ වෙනවා. මේ වෙලාවට යම් කර්මයක බලයක් පවතිනවාද, ඒ බලය නිසා ඒ රූපවල ස්වභාවය වෙනස් වෙනවා. එතකොට මේ වෙලාවේ අපේ ආහාර නිසා රූප උපදිනවා. පවතින ආහාර තත්ත්වය. ඒ වගේම ශරීරය තුළ උපදින ඒ රූපවල පවතින තේජෝ ධාතුව නිසා රූප උපදිනවා. එතකොට මේවා මෙහෙම වෙද්දී අපේ මේ වෙලාවේ පවතින සිතේ කුසල් අකුසල් තත්ත්වේ පිරිසිදු අපිරිසිදුතාවේ නැත්තම් විසිරුණු එකඟතාවේ අනුව රූප උපදිනවා. ඒ උපදින රූප හැම එකක්ම මේ මොහොතේම ඇති වෙනවා, ඒකම නැති වෙලා යනවා. රූප ඇතිවීම ඇති වෙනවත් එක්කම ඒක නැති වෙන්නත් ඒ වගේම බොහොම වේගෙන් සිදුවෙන දෙයක්. ඒක නිරෝධය කියන්නේ ඒක බිඳිලා විසිරලා යාම. මේක රූප පරිච්ඡේද ඥානයේ ලබනකොට, ඒ කියන්නේ තමන්ගේ පිහිටුවාගත් සමාධියකින් මේ කයට සිත යොමු කරලා ප්‍රථමයෙන්ම ධාතු මනසිකාරයේ යෙදුනොත්, ධාතු මනසිකාරය කියන්නේ ධාතුන් ලක්ෂණ මතුවෙන ධාතුන් ලක්ෂණ මෙනෙහි කරමින් ඒවා තේරුම් ගන්න යාමේදී වඩ වඩා වේගවත් වේ ලක්ෂණ මතුවෙනවා නම් යම් වෙලාවකදී මේ විනිවිද දැකීමේ ශක්තියක් ඒ සමාධිය තුලින් තමන්ට ඇති වෙන්න පුළුවන්. එතකොට පේනවා මේ සමාධියෙන් ඒ රූප ඇති වෙන ස්වභාවය. ඒ ඇති වූ රූපයක් ඉති අවස්ථාවක් සහ නිරුද්ධ අවස්ථාවක් කියලා දෙකක් තියෙනවා. ඊටාම වේගයි. නමුත් ඉති අවස්ථාවත් නොපෙනී නිරුද්ධ අවස්ථාවකටත්පත් වෙන වෙලාවක් සඳහන් වෙනවා. එතකොට උදේ ඒ සමුදය ඊළඟට මොකද්ද කියන්නේ? නිරෝධය. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම. මේ දෙක පවතිනවා දිගටම. මේකට සාපේක්ෂව මේ රූපය නිසා සිතක් ඇති වෙනවා. ඒ සිතට අනුරූපව සිතුවිලි ඇති වෙනවා. ඒවත් අර වගේම පැවතිලා නැති වෙනවා. ඉතින් මේක තමයි සමුදයත් නිරෝධයත් කියන දෙක. පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි.
ඔව් මෙතන මේ සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ ධම්මා අනාත්තා කියලා කියනවා. මෙතන ඇත්තටම මේ දැන් අපි ධම්මානුපස්සනාවක් කරනකොටත් සියල්ලම ධම්මානුපස්සනාව කියලා කියනවා. ඒ මොනවද අනිච්ච දුක්ඛාත්මයෙන් විපස්සනා. එතකොට ඒ නීවරණත් මං හිතන්නේ ධම්මානුපස්සනාවට යටත් වෙන දේවල්. මේක එක අර්ථයක් තමයි මම අහලා තියෙනවා. මේ සබ්බේ ධම්මා අනාත්තා කියනකොට මේ සංඛාර කොයිම දෙයක්වත් එක දිගට පවතින්නේ නැහැනේ. ඒ නිසා සබ්බේ ධම්මා අනාත්තා කියලා කියනවා. මේකේ විස්තරයක් තියෙනවා. මේ විස්තරයේ පිළිබඳ එතර මතකයක් නැහැ මට මේ දැන්. සබ්බේ ධම්මා අනාත්තා කියලා මොකද ධම් මේ දැන් අපේ මේ සංස්කාරෝටත් අපි ධර්ම කියනවා. ඒ වගේම බාහිර ලෝකයේ කියන සෑම දෙයකටමත් අපි ධර්ම කියනවා. එතකොට සංකාර කියලාත් මේකට කියනවා. නමුත් මේ ධම්මා කියනකොට විශේෂයෙන්ම මනසට සම්බන්ධ කරුණුත් ඇතුළත් වෙනවා. සංකාරවලත් තියෙනවා හැබැයි ওই මනසට සම්බන්ධ ඒ විස්තරයක් මට හරියටම කියන්න බෑ මේකෙත් විස්තරේ. වටවි බල සුන්දරි සබ්බඤ්ඤෝදි මණ්ඩලං අසංකේයම් මාර්සේනං ජයෝ ජල්තු මංගල කකුසන්දෝ කෝණාගමනෝ ගෞතමෝ මෙත්තේයෝ පංච බුද්ධාතේ සීසේ මේසෙන් තු සබ්බදාය තේසං ආනුභාවේන යක්ඛා දේවා මහිද්දිකා සබ්බේ පිසුකිතාවන්තු මාමිත්‍රා සායත. මේ තේරුම කොහෙන්ද හොයාගත්තේ මේක? මේක සබ්බඤ්ඤි බෝධි මණ්ඩලම්. කවුද සබ්බඤ්ඤි කියන්නේ? බුදුරජාන් වහන්සේ බෝධි මණ්ඩලයේ. වටවි බල සුන්දරිය අර පොළොව අතකාල බුදුරජාන් වහන්සේ ස්පර්ශ කරලා සත්‍යක්‍රියාවක් කළා. ඒ වෙලාවේදී මාර්සේනාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඕම හිංසා කරන්න විනාශ කරන්න ලෑස්ති වෙනකොට බුදුරජාණන් වහන්සේ පොළොව අත ගාලා මෙතෙක් කල් පෙරම් පුරපු එකට සාක්ෂියක් වශයෙන් පොළොව අත ගියා. අන්නේ පොළොව අත ගාපු අවස්ථාවේදී පොළොව දෙදරා ගියා. අසංකේය මාර්සේනාව ජය ජයතු මංගලම් ජයගත්තා ඒ විදිහට. එතකොට කෝණාගම කස්සප ගෞතම මුනි මෙත්තේයෝ පංචබුද්ධාතේ සීසේමෙන්තෙන් සබ්බද. එතකොට මේ කකුසඳ කෝණාගම කස්සප ගෞතම මෙත්තේයේ මේ පංචබුදවරයන් වහන්සේලා මාගේ ශීර්ෂයේ හැමදා පිහිටාවා කියන එකයි. ඒ සේසං ආනුභාවයෙන් ඒ ආනුභාවයෙන් යක්කා දේවා මහිද්దిక ඒකෝන මහා ඉර්ධිය ඇති යක්ෂයෝ දේවයෝ සබ්බේ පිසුකිතාහන්තු සියල්ලෝ සුකිත වෙත්වා මම මෙත්තා සහායක. එතකොට මගේ මට මා මෙත්තා සහායක. එතකොට සහායක කියන්නේ මිත්‍රයා වෙනවා, යාළුවා වෙනවා, සහාය වෙනවා. එතකොට මා මිත්තාද මෙත්තාද මේ තියෙන්නේ? මා මෙත්තා සහායක. එතකොට මගේ මෛත්‍රිය පිළිගෙන කියන්නත් පුළුවන් මා මෙත්තා සහායක. මා මිත්තා සහායක. හොඳයි. ඇති හොඳයි ඒක අහපු එක. මේ අනේක ජාති සංසාරම් කියන ගාථාව විස්තර කරන්නලු. අපිට ටිකක් වෙලාව මැති ඒක කරන්න තව තියෙන්නේ අපිට විනාඩි 5යි. කොහොම මේක කනන් අර පිරිත් පොතේ තියෙනවා අපේ විහාරය. ඒ නිසා අපේ වෙලාව අපි ඉවර කරනවා. අනේක ජාති සංසාරම් කියන්නේ බුදුරජාන් වහන්සේ අර ඒ සංසාරයේ බොහෝ කාලයක් මේ ගෘහය තනන මේ තැනැත්තා මේ වඩුවා සොයමින් මං අනන්තවත් සැරිසරුවා. ඉතින් ඒ සරසරලා මම අන්තිමේදී මම මේ වඩුවව දැක්කා. වඩුව දැක්කා. ඒ නිසා ඔබට නැවතේ ගෘහය තනන්න බෑ. මම ඒ තෘෂ්ණාව නැමති ඒ ගහකූටං. ගහකූටං කියන්නේ ගෘහයේ ඒ මුදුන් කුරුපාව විනාශ කරලා දැම්මා.
කියන කතාව තමයි එකෙන් කියන්නේ බුදුරජාන් වහන්සේ. කෙටියෙන් නිසා ඒකත් අර පිරිත්පතේ තියෙනවා විහාරේ. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ එකක් ඉල්ල ගන්න. හොඳයි අපි අද ධර්ම දේශනාවක් පැවැත්වුවා. මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙන්න ඇති. ගැටළු බොහොම සරල ධර්ම දේශනාවක්. සරල වුණත් ඒක ගෙන හැර පෑවේ මෙතන භාවනා යෝගීන් වශයෙන් මෙතෙක් කල් මෙහි හිටිය සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් අහලා තියෙන සූත්‍රමයි. නමුත් මේ නවක පිරිසකුත් ඉන්න නිසා සමහර විට යම් යම් දුර්වලකම් භාවනා යෝගීන් තුල ඇති වෙන නිසා අපි කල්පනා කළාද මේක මතක් කළොත් හොඳයි කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ තියෙන සැක සංකා දුරු කරගෙන තව තවත් මේ සමාධි වඩාගෙන ඒ වගේම තමන්ගේ විපස්සනා දියුණු කරගෙන ප්‍රඥාව ලබාගෙන මේ මාර්ගඵල අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණයත් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.